ඉරුදින හිමිදිරි භාවනාවට ගෞරවයේ මහිමය දෙවිඳුන්ට දෙමින් විවිධ අරමුණු මුල් කරගෙන මේසය හා බැඳුණු කතා සමාජය තුළ කොතෙක් නම්ද, ඒ අතුරින් අපූරු මේසයක් පිළිබඳව කතාවක් සිම්බාබ්වේ රටෙන් ඇහෙනවා. යුද්ධ සහ අධික රැකියා විරහිතකමට මැදිව අසරණ වන අයවලුන්ට බලාපොරොත්තුවේ සහනයක් ගෙන දෙන ව්‍යාපෘතියකි මිත්‍රත්ව මේසය. මෙමගින් සිදුවනුයේ බලාපොරොත්තු සිඳී බිඳී ගිය අයවලුන් අත්දැකීමෙන් දැනුමෙන් පරිණත මෙන්ම ඒ සඳහා පුහුණුවලත් අයවලුන් සමග සංවාදයකට එක්වීමය. මානසික අවපාතයෙන් පෙළෙන අයවලුන්ට ඉවසීමෙන් ඇහුම්කන් දීමට පුහුණුව ලත් වයෝවෘද ස්ත්‍රීන් කටයුතු කරන අතර මෙහි ප්‍රතිඵල කොතරම් ඉහළ ගොස් තිබේදයත් කියතොත් බොහෝ රටවලට පවා මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත වන තරමට. මෙහි විශේෂත්වය නම් කෙටි කාලයක් ඇතුළත මේසයක සිටින බව අමතක වී ඔබ ගැන සලකන අය සමඟ උණුසුම් සංවාදයක ඔබ සිටින්නේය යන හැඟීම ඉස්මතු වීමයි. මේ වැඩපිළිවෙල අපට සිහිපත් කරනුයේ සව් බලැති දෙවිඳුන් සමග කතා කිරීමේ උණුසුම උද්දීපනය වන ආකාරයයි. එකල මෝසෙස් මේසයක් නොව දෙවිඳුන් සමග කතා කිරීමට තැනුවේ කූඩාරමකුයි. එනිසා එය සම්මුඛ වීමේ කූඩාරමයයි නම් වූවා. නික්මයාම 33:11 මනුෂ්‍යයෙකු තමාගේ මිත්‍රයාට කතා කරන්නාක් මෙන් සමිඳුන් මෝසෙස් සමග කතා කළ වග සඳහන් අතර ඔහුගේ සහායක යොෂුවා කූඩාරමෙන් පිටතට නොගියේ දෙවිඳුන් සමග ගත කරන කාලය ඔහුද අගය කළ නිසාවෙන් විය හැකිය. අද අපට සම්මුඛ වීමේ කූඩාරමක් අවශ්‍ය නැහැ. මන්ද කිතුතුමන් අපව පියාණන් වෙතට සමීප කර ඇති හේයින් යොහාන් 15:15 පෙරදැරි කරගෙන විශිෂ්ටතම මිතුරා සමගින් මුහුණට මුහුණ කතා කිරීමේ සමීපකමට පියවරෙන් පියවර ඔබට මටද පැමිණීමට හැකිය. සිත් බිඳුණු විටදී පමණක් නොව සෑම විටකදීම